සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වයිට් ලයින් YouTube channel එකත් එක්ක මෙච්චර කාලයක් එකතුලා හිටපු සියලු දෙනාටම මම ඊට දවස් 6කට විතර කලින් අපි කතා කරා සක්සස් ලංකා කියන රීලෝඩ් ඇප් එක ගැන මොනවද ඒකෙන් කරන්න පුළුවන් මොනවද ඒකෙන් පේ කරන්න පුළුවන් ඒ කියන හැම දෙයක් ගැනම කතා කරා ඊට පස්සේ කොහොමද ඇප් එකට ජොයින් වෙන්නේ ඇප් එකට ජොයින් වෙලා මොනවද කරන්න ඕනේ කියන දේ සම්බන්ධව අපි කතා කරා හැබැයි අපි මේ වෙලාවේ කතා කරන්න කියන්නේ කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ රෙජිස්ටර් වුණාම මොනවද ලැබෙන බෙනිෆිට්ස් කියන එක ගැන නම් අපි කතා කරා දැන් අලුතෙන් ඇප් එකක් ඒගොල්ලෝ රිලීස් කරලා තිනවා ප්ලේ ස්ටෝර් එකට ඒක අපි ඩවුන්ලෝඩ් කරලා ඉවලා කොහොමද ඒකේ වැඩ කටයුතු කරන්න කියන එක ගැන අපි එතන කතා කරන්න කියන්නේ අද මම මේ වීඩියෝ එක අරන් එන්නේ කොහොමද අනේ දේවල් කරගන්නේ කොහොමද මේ ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ රෙජිස්ටර් වෙලා කොහොමද ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එකෙන් නෝමල් රීලෝඩ් දාගන්නේ බිල් පේමන්ට් කරන්න කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ අපි වැඩි කතා බහ නැතුව අපි මුලින්ම අපිට ලින්ක් එක රෙජිස්ටර් කරගන්න ගියන් පස්සේ අපිට ලින්ක් එක ආවම මෙන්න මේ විදිහට ලින්ක් එක ඇවිල්ලා තියෙන ලින්ක් එක අපි මේ විදිහට ලින්ක් එක ක්ලික් කරාම අපි නෝමල් මෙන්න මේ වගේ ටොප් අප් වින්ඩෝ එකක් එනවා මෙන්න මේ ටොප් අප් වින්ඩෝ එකේ ඔයගලන්ට පේනවා ඇති මෙතන අපිට රෙජිස්ටර් ලින්ක් එක ආපෙ එක්කනගේ නම ඊට පස්සේ මෙන්න මේ වගේ කියන තොරතුරු ටිකක් මෙතන ඉල්ලනවා ෆස්ට් නේම් ලාස්ට් නේම් ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ පාස්පෝර්ට් නම්බර් එකක් හරි එහෙම නැත්නම් NIC නම්බර් එක හරි කන්ටැක්ට් නම්බර් එකක් ඊට පස්සේ මේගොල්ලෝ ගොඩක් දුරට වැඩ කටයුතු කරන්න මේ සිටුේෂන් එකත් එක්ක WhatsApp එකත් එක්ක අන්න ඒක නිසා WhatsApp නම්බර් එකකුත් මෙතන ඉල්ලනවා ඊට පස්සේ ඔයගලගේ user name එක password එක ඊට පස්සේ නැවත password එක enter කරලා මෙන්න මේ කියන තොරතුරු ටික හරියටම දීලා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මෙතන register කරගන්න ඕනේ මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට සියලුම details ටික අපි fill කරලා ඉවරුනායින් පස්සේ අපි මෙන්න මෙතන agree කියන එකට ටික එක දීලා ඉවරලා මේගොල්ලන්ගේ condition වලටයි ඒ දේවල් වලට අපි agree කියලා දීලා මෙතන register button එක ඉබ්බම මේ විදිහට ඔයගලගේ අහනවා මේ password එක save කරන්න ඕනද කියලා කැමති නම් ඔයගලන් මේ save කරගන්න පුළුවන් නැත්නම් අපිට not now දීලා ඉවරලා මේක ඊට පස්සේ ඔයගලන්ට මෙතන පේනවා ඇති user registration successful කියලා වටන ඊට පස්සේ අපි කරන්න ඕනේ නැවත අපි අර කියපු password ඒ දේවල් දීලා මේකට log වෙන්න ඕනේ හරි මෙන්න මේ විදිහට අපි user name password දීලා ඉවරලා මේක log in කරාන් පස්සේ අපිට මෙන්න මේ විදිහට ඕපන් වෙනවා අපේ ඇප් එක මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා මේ ඇප් එක register වෙන්න අනිවාර්යයෙන්ම activation එක කරන්න ඕනේ කියලා වෙලා මෙතන online pay කරන විදිය තියෙනවා අපිට online pay කරගන්න ඕන නම් අනිවාර්යයෙන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා වෙලා මේක අපි Google Play Store එකෙන් download කරත් මේ විදිහටම තමයි අපිට හම්බෙන ඇප් එකෙත් pay කරන්න තියෙන්නේ ඒක අපි pay කරන්න මෙන්න මේ විදිහට pay online කියන එක ක්ලික් කරාම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන අපි මුලින්ම මේක pay කරන්න ඕනේ රුපියල් 1500ක මුදලක් මේකට service charge එකකුත් එක්ක තමයි මේක add වෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපි active now කියන එක දුන්නයින් පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් තමයි වෙන්නේ මේකේ අපි ගෙවීම කරන කාඩ් එක හෝ එහෙම නැත්නම් බැංකින් හරි mobile wallet හරි මොනවා හරි දෙයකින් අපි මෙතනින් කාඩ් එකෙන් pay කරනවා නම් මේ විදිහට visa card එක select කරලා ඉවරලා මෙතන agree එක දීලා proceed to payment දුන්නයින් පස්සේ මෙන්න මේ විදිහ interface එකට ඔයගොල්ලෝ නැවතත් යනවා මෙතන අපි visa card වලින් pay කරනවා නම් visa card එකට ඊට පස්සේ master card වලින් pay කරනවා නම් master card එකට tick එක දීලා මෙතන card number එක ඊට පස්සේ card එක expire වෙන date එක ඊට පස්සේ expire වෙන year එක ඊට පස්සේ CVN number එක ගහලා ඉවරලා මෙන්න මෙතනින් proceed කරායින් පස්සේ ඔයගොල්ලෝ නැවත යනවා OTP number එක එන තැනට ඊට පස්සේ එතනින් ඔයගලගේ phone number එකට හරි email එකට හරි OTP number එක select කරගත්තයින් පස්සේ ඔයගලන්ට පුළුවන් මේකේ payment එක proceed කරගන්න හොඳයි ඊට පස්සේ අපි අර විදියට සියලුම payment proceed කරායින් පස්සේ අපිට Google Play Store එකෙන් මෙන්න මේ app එක download කරගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ මෙන්න මේ විදිහ interface එක තමයි මේ Google Chrome එකෙන් download කරන app එකේ පෙන්නන්නේ මෙතනින් අපිට friend ලට invite කරන එක අපේ preferred link එක මෙතනින් copy කරලා ඉවරලා invite කරගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ back to office එකේ අපේ total earn එක ඊට පස්සේ අපේ referral link එකේ යට ඉන්න කට්ටිය බලා ගන්න පුළුවන් ඊට අමතරව මෙතන අපේ app balance එක පෙන්නනවා ඊට අමතරව මෙතන අපි ගෙවීම් කරන කරන්න ඕන දේවල් ටික තියෙනවා ඊට පස්සේ අපිට වැදගත්ම දේ තමයි මෙන්න මෙතන easy cash m cash uber pick me වගේ දේවල් වලට pay කරන්න පුළුවන් ඊට අමතරව electric bill landline ඒ වගේ
පොඩක් දේවල් වලට බිල් පේමන්ට් කරන්න පුළුවන් මම පළවෙනි වීඩියෝ එකේ මේක ගැන පොඩි හැඳින්වීමක් කරා මම දැන්ට කියනනම් කොහොමද මේකෙන් රීලෝඩ් එකක් දාගන්න කියලා මෙන්න මෙතනින් අපි ටොප් අප් කියන තැනට මෙතනින් අපි ටොප් අප් කියන තැනට ගියන් පස්සේ අපිට පුළුවන් ඇප් එකට මුදල් දාන්න මෙන්න මෙතන amount එක ගහලා ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් amount එක මේ විදිහට ගහලා ඉවරලා මෙතනින් ටොප් අප් දුන්නා ඊට පස්සේ අපිව නැවත ගෙනියන්නේ අර මං මුලින් කිව්ව තැනටම තමයි එතනින් තමයි අපි සම්පූර්ණ ගෙවීම් කරන්න ඕනේ ඊට පස්සේ රීලෝඩ් දානවා නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ විදිහට රීලෝඩ් දාගැනීමේ හැකියාව තියෙනවා මේකේ ඩේටා වලට වෙනවම කියලා තිබ්බට අපිට ඩේටා දාගන්න පුළුවන් ඩේටා දාගැනීමේ හැකියාව තියෙන්නේ ඩයලොග් වල විතරයි නමුත් ගොඩක්ම අර පැකේජ් වලට මේකෙන් ප්‍රීපේඩ් අරහා ගිහිල්ලා ඉවරලා පැකේජ් එකේ ගානම සිලෙක්ට් කරලා දැම්මම පස්සේ සාමාන්‍යයෙන් අපිට පැකේජ් එක ඇක්ටිව් කරගැනීමේ හැකියාවක් තියෙනවා රීලෝඩ් දානවා නම් මෙන්න මෙතනින් අපි සිලෙක්ට් කරනවා ප්‍රොවයිඩර් එක සිලෙක්ට් කරලා ඉවරලා අපි මෙතන amount එක ගහලා ෆෝන් නම්බරේ ගහලා රීචාර්ජ් කරගෙන පස්සේ අපිට normal reload එක එවලම වැටෙනවා ඊට පස්සේ අපිට පුළුවන් අපි කරපු transaction ටික මෙන්න මේ විදිහට බලන්න ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මේකේ receipt එකකුත් print කරගැනීමේ හැකියාව තියෙනවා එහෙම නැත්නම් මෙතන reload එක success වෙලා වගේ නැත්නම් දැන් මෙන්න මේ වගේ success වෙච්ච නැති reload එකකට ඕන නම් අපිට ගිහිල්ලා මේ තියෙන reverse වෙච්ච රීලෝඩ් එකක් ෆේල් වෙලා ඊට පස්සේ මෙතන පුළුවන් අපිට රිසිට් එකක් ඕන නම් ප්ලේ කරන් පේ කරන්න ඊට පස්සේ රීලෝඩ් එකක් සක්සස් වෙලා නැත්නම් අපිට කම්ප්ලේන් කරගැනීමේ හැකියාවක් මේ ඇප් එකේ දීලා තියෙනවා ඒ විදිහට තමයි ඇප් එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ හොඳයි අපි කතා කරේ අලුත් සක්සස් ලංකා ඇප් එකෙන් කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ ඒක රෙජිස්ටර් වෙන්නේ කොහොමද ඒ කියන විස්තර ගැන තමයි අපි කතා කරේ ප්ලේ ස්ටෝර් හරහා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මම අර ඇප් එකේ රෙජිස්ටර් වෙනකොට කිව්වා වගේම අනිවාර්යෙන් අපි රෙජිස්ටර් වෙලා ඇප් එක ඩවුන්ලෝඩ් කරනවා නම් අනිවාර්යෙන් අපි අපිට රුපියල් 1500ක මුදලක් ඇප් එකට ඔන්ලයින් හෝ එහෙම නැත්නම් බැංකු ගිණුමක් ආධාරයෙන් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට ප්ලේ ස්ටෝර් හරහා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙන්නේ එහෙනම් මේ වගේ මේ ඇප් එක ගැන තවත් ඉදිරියට අපි තවත් මේ ඇප් එක අලුත් වෙන්න ඒ සම්බන්ධව විස්තර කියන බලාපොරොත්තු වෙනවා එහෙනම් white line youtube channel එක subscribe කරලා නැත්නම් youtube channel එක subscribe කරන්න bell icon එකත් click කරන්න ඉස්සරහටත් මේ වගේ video තව කෙනෙකුට බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා කියන ගම අපි ඔබෙන් සමු ගන්නවා සුබ දවසක්